بيبان سلا ديبينين شيلانكا මන්ත්‍ර ගුරුකම් වශී ගුරුකම් ඒ වගේම පේනකීම් මාය සඳහන් කළේ අද සමාජයේ බොහෝ දෙනා කතාවන මාතෘකා කීපයක් වර්තමාන සමාජය වෙනකොට අද නොඑක් නොඑක් තැන්වල විශේෂ ශක්ති කියයි එහෙමත් නැත්නම් ජ්‍යොතිෂවේදීන් කියයි තැන් තැන්වල වැහි වැහැලා අපේ අද සම්බන්ධ කරගත්ත TV9 අපේ පන්සල වැඩසටහනට විශේෂ ශක්ති විද්‍යාවේදී ජයලාල් පුංචිහේව මහතා ඔබතුමාට අයබෝන් කියනවා අයබෝන් මුලින්ම ඔබ කවුද මම නමින් ජයලාල් පුංචිහේව මේටි ඉස්සල්ලත් කීපයක මම විශේෂ ශක්තිය ගැන ගොඩක් දේවල් කිව්වා ඒත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය වේදිකාවට ආවා ඇවිල්ලා ගොඩක් අභියෝගයකට තමයි බාර අරගෙන ආවේ එතනින් පසුව මම අනාවැකියක් කිව්වා ගිය ජනාධිපතිවරණය ගැන එතනින් පසු කාලීනව මම එතනින් එහාට මම මීඩියා වලට ආවේ නැහැ ඉතින් මම නොඑක් හැකියාවල් තියෙනවා ඒ කියන්නේ අද බොරුව හා බැඳිච්ච පරිසරයක් ඇතුළත බොරුවත් එක්ක රජ වෙන පරිසරයක ජ්‍යොතිෂවේදියෝ ඔය සියලු යంత్ర මන්තර ඇදුරෝ ඒ අතර මම විශේෂ ශක්තිය හරහා සහ මියගේ ආත්ම සහ ඥාති බලවේග කරා වැඩ කරනවා ඉතින් ඒ ශක්තියකින් මිනිස් ලෝකෙට සෙතක් සාන්තියක් සැලසීමට තමයි මගේ කැමැත්ත ඔබ සඳහන් කළා විශේෂ ශක්තිය පිළිබඳ විශේෂ ශක්තිය පිළිබඳ සඳහන් කරනකොට අද වන විට නොඑක් දෙනා කියනවා මං විශේෂ ශක්තියෙන් මේ දේවල් කරනවා මම ලෙඩුන් සූපත් කරනවා මම විශේෂ ශක්තියෙන් මෙන්න මේ දේවල් මේ නිමිති කියනවා එතකොට ඔබතුමන්ට පුළුවන්ද ඔබතුමාගේ ඔය හැකියාව අපිට ඔප්පු කරපෙන්නන්න ඒ කියන්නේ පිළිගන්න පුළුවන් ආකාරයේ දෙයක් සඳහන් කර ඔව් පුළුවන් ඇත්තටම ගිය කාලවකවානුව අතරතුරේදී මම ප්‍රසිද්ධ ජනමාධ්‍ය වේදිකාවට ආවා අපේ ගොඩක් කතාබහට ලක් වුණු දියගොඩ කුමාර මහත්තයා ගැන. මොකද එතුමා ඒ කරන සේවාව සහ එතුමාගේ තියෙන ශක්තිය සහ එතුමාගේ ඒ නොපෙනෙන දෙයක් හරහා විශේෂ ශක්තියක් හරහා තියෙන බලවේගය සහ ඒ ලෙඩුන් කොහොමද සුවපත් කරන්නේ කියලා. ඉතින් ගොඩක් අභියෝග කරා මේ මට මේ දේ ඇත්තක් තියෙනවා නම් කවුරු හරි මේව පෙන්වන්න කියලා. මමත් ඒ අභියෝගයට මුලින්ම බාර අරගෙන මම ගියා. එතන ඉඳන් ගොඩක් මට හැකියාවක් තියෙනවා එහෙම කවුරු හරි අභියෝග කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිහෙක් කිව්වොත් මේ ගල් කරලා පෙන්වන්න, මෙයා මේ ගල් කරලා පෙන්වන්න, මෙයාට මෙන්න මේ වගේ වකුගඩුවක් මවලා පෙන්වන්න, ඒ වගේ හැකියාවක් නම් කරන්න බෑ. ඉතින් අර පෙරේත සහ අදුෂ්‍යමාන ලෝකත් එක්ක ගණදුණු කරනවා සහ සමහර මනුෂ්‍ය දේහල් වලට සමහරු කියනවා මානසික රෝග කියලා, සමහර අය කියනවා මේ වගේ මියගිය ඥාතියෙක් එක්කට ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ඒ වගේ දේවල් සහ ලෙඩ රෝග සම්බන්ධව මට හැකියාවක් කරන්න පුළුවන් සහ හැකියාවක් තියෙනවා මේ දේවල් කරගෙන යන්න. ඒ කියන්නේ දැන් ඔබතුමා කියනවා එහෙම හැකියාවක් තියෙනවා කියලා. අපිට පොඩි උදාහරණ කීපයක් පෙන්වන්න පුළුවන්ද? මම මේ දේ කරලා තියෙනවා. මම මේ ලෙඩේ සනීප කරලා තියෙනවා. අන්න ඒ වගේ. ඔව්. සාමාන්‍යයෙන් කෙනෙක් ගත්තොත් එහෙම හැමෝම කියනවා කේන්දරය බලාගෙන තමයි හැමෝම කියන්නේ මෙයාට මෙහෙම තියෙනවා, මෙන්න මෙහෙම මෙයා, මෙයාගේ ගහචාරය මෙහෙම මෙහෙම කියලා කියනවා. එතකොට මම කියනවා කේන්දරයක් නැතුව කෙනෙක් ගත්තොත් එයාගේ ගහචාරය කොහොමද? මොකද වෙන්නේ? කොහොමද මේ දේවල් කොහොමද වෙන්න ඕනේ? මෙයාට තියෙන ලෙඩ රෝගවල් එහෙම තියෙනවා. එතකොට සමහර කෙනෙක් බලනවා ඇති මේ මොනවද මේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මට ඒ හරහා භාවනා කරපු ශක්තියක් සහ මියගේ ආත්ම සහ මේ විශ්යත් එක්ක ගණිදුණු කරලා කතා බහ කරලා සහ ඒගොල්ලොත් එක්ක ඇති කරගත්ත දේවල් සහ දේව ඇදහිලි සහ මේ බුදුගුණ සම්බන්ධව බුදුගුණ වන්දනාමාන සහ මේ හැම ආගමක්ම වන්දනාමාන කටයුතු කිරීමෙන් ලබා ගන්නා වූ ශක්තියක්. ඉතින් මට කෙනෙක් ගෙනල්ලා පෙන්වන්න ඉදිරියට හෝ මාධ්‍යකට හරි දුන්නොත් මට කියන්න පුළුවන් ඒ දේ මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. අපි ඔබගෙන හොයා බලනකොට අපි දැක්කා එක වීඩියෝ පාඩයක YouTube නාලිකාවක ඔබ ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වත්මන් ජනාධිපතිතුමා අනිවාර්යෙන් ජනාධිපති වෙනවා ගෝඨාභය පවුලේ එක් පුතෙකු බිහි වුණොත් කියලා. අපිට පොඩ්ඩක් ඒ දේ පැහැදිලි කරන්න පුළුවන්ද? ඔය ඇත්තටම ඔය දේ මට මීඩියා වලට මුලින්ම කතා කරන සරච්චන්ද්‍ර මහත්තයා ඇත්තටම මේ දැන් මේ ගිය වකවානු කාලයේදී සරච්චන්ද්‍ර මහත්තයා කරපු දේවල් සහ ජ්‍යොතිෂවේදියාන ගොඩක්ම මතභේදයට තුඩු දුන්නා. ඉතින් ඒ එතුමා තමයි ඔය මට ආරාධනා කරේ මෙහෙම දෙයක් කරමුද මෙහෙම කියලා. ඉතින් එතකොට එතුමා ඕරා ටෙස්ට් එකක් කරනවා. එතනදී තමයි එතුමා කිව්වේ මේ මෙයාගේ මේ වගේ ඕරා ටෙස්ට් එකක් තියෙනවා. මෙයාගේ මේම හොඳයි.
මේ ඒකත් මට මගේ ඔටි ඉස්සල ගත්ත හඩපටියක් තියෙනවා සහ වීඩියෝ එකක් තියෙනවා. එතකොට අපේ ලංකාවේ ප්‍රසිද්ධ අපේ කෙනෙකුත් සම්බන්ධව ජ්‍යොතිෂවේදී සම්බන්ධව තමයි එහෙම ඇති වුණේ. ඉතින් මට ඒ දෙයට මට ගොඩක් සමහර දේවල් දැනුණා මේ විදියට එහෙම කියලා. ඉතින් මට සමහර දේවල් එහෙම මම ඇත්තටම මම සම්බන්ධයක් නැහැ ඒගොල්ලන්ගේ පෞල් සම්බන්ධවත් එහෙම දන්නේ නැහැ. මට දැනුණා මේ දේවල් වෙන්න පුළුවන් කියලා. එතකොට තමයි මම කිව්වේ ඒ කියන වකවානු කාලයේදී ජනාධිපතිවරණයේ උණුසුම් තත්ත්වයක තිබුණා. එතකොට නාම යෝජනා පත් වෙලා තිබුණත් නැහැ. සමහරු කියනවා මේ සජිත් මහත්තයාට ඔයා කියපුවා හරි ගියේ නැහැ. මේමයි සජිත් මහත්තයාගේ කියපු අනාරකිය වැරදුනා එහෙම කියලා. ඒත් මට එවලෙදි මම දැක්කා පුතෙක් මොනුබුරෙක් හම්බුනොත් ගොඩක් වෙනසක් වෙනවා කියලා. ඉතින් අර මම මට සාමාන්‍යයෙන් බණ භාවනා කරලා තියෙන ශක්තියක් සහ වෙනත් සංවිදේන හැකියාවක් වගේ තියෙන වෙනත් විශ්වයත් එක්ක කතා කිරීමේ හැකියාවක් වගේ තියෙන ඒ හරහා ආපු දෙයකින් තමයි මම පණිවිඩය ප්‍රකාශ කරේ. විශ්ව ශක්තියෙන් එහෙම පේන කීමේ හැකියාවක් ඇත්තරම තියෙනවද? ඇත්තරම පේන කීමක් කියලා කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් ආරූඪයක් වශයෙන් පේන කියන අය ඉන්නවා. සමහර වෙලාවට පහනක් බලාගෙන කියන දෙයක් කියන අය ඉන්නවා. එක එක කොටස් වලට බෙදලා තියෙනවා මේ සමාජයේ. සමහරු කියනවා අඳුනකින් බලනවා කියනවා. එතකොට ඒ දේ දන්නේ නැහැ මොකද්ද අඳුන කියන්නේ. ඉතින් හරියටම කියන අය ඉන්නවා. ඇත්තරම හරියට කියන අය කියන්නේ මේ මියගිය ආත්මයක්ද මේ විශ්වයේ හරහා ආපු ශක්තිද මේ මොකද අපි කතා කරන හැම දෙයක්ම මේ විශ්වයත් එක්ක ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඒ මියගිය ඥාති බලවේගයක් එයාට සාමාන්‍යයෙන් ගොඩක් දුරට එයාට එහෙම ඇවිල්ලා ඒ ඥාති බලවේගයක් කියනවා එයාට. සමහර වෙලාවට හරි වෙන්න පුළුවන්. සමහර විට වැරදි වෙන්න පුළුවන්. ඒ යක්ෂාත්ම ප්‍රේතාත්ම ගොඩක් ඇවිල්ලා එයාට උදව් කරන්නේ එයාට ඒ වගේ නොපෙනෙන දෙයක් කියලා එයා මුදලක් හම්බ කරලා දීලා ඒගොල්ලන්ගේ ජීවනෝපාය වගේ වශයෙන් කරනවා. ඉතින් අර ලංකාවේ අද පවතින ගොඩක් දේවල් ඒක ඒ හරහා තව තවත් ගිහිල්ලා ඉස්සරහට තවත් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් ගොඩක් දේවල් කරනවා. ඉතින් සමහර කට්ටිය මුල් කාලේ වකවානුවේදී හොඳින් කරගෙන යනවා. පසු කාලීනව ඒගොල්ලෝ අර ඒ දේවලුත් එක්ක ගොඩක් ලෞකික පැත්තට ගැඹුණාට පස්සේ ඒ දේවල් අතහැරලා යනවා. ඉතින් අර ඒ එක ක්‍රමයක් විශ්වයත් එක්ක ගණදෙනු කරනවා. අර සමහරන්ට භාවනා කරලා ගොඩක් භාවනා යෝගී කට්ටියට ඒ වගේ ශක්තිය තියෙනවා පෙර දක්නා නුවණක් වගේ. ඉතින් ඒ වගේ හැකියාවල් තියන අය ඉන්නවා ගොඩක් අය. ඒ වුණාට මේ වගේ කිවිමේ හැකියාව අඩුයි මාධ්‍යවලටත් බොහොම මේ එයාලට එන්න බෑ. මොකද මාධ්‍ය ඉදිරියේ ඒගොල්ලෝ සමහර වෙලාවට ආවොත් අර ඥාති බලවේගය හරි ඒගොල්ලොන්ට මේ හිතට දෙනවා යන්න එපා. ඒ දේවල් කියනවා කියන්න එපා මෙහෙම කියලා. ඉතින් ඒකෙන් හින්දා ඒ හරහා ආපු අය ගොඩක් මේ සමාජෙත් ඉන්නවා. ඉතින් ගොඩක් එහෙම ඒ අයට ඉදිරියට එන්න සහ වේදිකාවට ඇවිල්ලා වගේ කරන්න ඉදිරියට එන්න යන්න සමහර දේවල් කරන්නේ නැහැ. මොකද ලෞකික පැත්ත වැඩි වෙලා මුදල් හදල පැත්තට ගිය හින්දා තමයි මේ බලවේගවල් අන්තිමට ඈත් වෙලා යනවා. අන්තිමට බොරු කියන දේවල් බොරු හරහා ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටි කරා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔබ පවසනවා ඔබට ඔබ භාවනාවෙන් සිත දියුණු කර පුද්ගලයෙක් කියලා. එතකොට ඔබට සඳහන් කරන්න පුළුවන්ද මේ ජනාධිපතිවරණ සම කාර්යාලයට ආව මාතෘකාව තමයි නාගලොවින් දන්ද ධාතුන් වඩම්මවීම. ඔබට ඔබ එම කතාව සත්‍යක් ලෙස පිළිගන්නවද නැත්නම් මොකක්ද ඒකේ සැබෑ අර්ථය සැබෑ දේ මොකක්ද ඔබට පුළුවන් පැහැදිලි කර දෙන්න? ඇත්තම කැලණි රජමා විහාරය ගත්තාම දැනටත් පැය 24කම මිනිස්සුන්ට වැඳ පුදා ගන්න සලස්සලා තියෙන්නේ. ඒතකොට සමහර පුද්ගලයෝ වෙන්නවා විශේෂ වන්දනාමාන ක්‍රම සහ වැඳුම් පිදුම් කරන පුද්ගලයෝ වෙන්නවා. ඒ පුද්ගලයෝ ඒ එතන ඉන්න ප්‍රදේශවල අය දන්නෙත් නැහැ. ඒ වගේ තියෙනවා. ඉතින් ඉස්සර ඒ තියෙන මේ මෑත වකවානු කාලයේදී තියෙන තත්ත්වය. එතකොට අතීතය ගත්තාමත් බුදුහාමුදුරුවන් සම්බන්ධව කැලණියත් එක්ක නාග ගෝත්‍ර සම්බන්ධව ඒ නාග අසමගිය සම්බන්ධ ප්‍රශ්නයක් අනුව කැලණියත් එක්ක සම්බන්ධ වෙලා මේ ගබඩා වෙලා තියෙනවා. මේකේ අතීත දන්නේ නැති දේවල්. සමහරු කියනවා අතීතයේදී මෙතන කැලණියේ දොරටුවක් තියෙනවා කියලා නාගයොත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ ලෝකෙට මනුස්ස ලෝකෙට මනුස්ස වෙෂින් ආපු නාගයෝ දැනටත් ඇවිල්ලා කැලණිය වන්දනාමාන කරනවා. ඉතින් ඇත්තටම මේ දේ සමස්ත ලෝකය සහ සමස්ත මනුස්ස ප්‍රජාව සහ මේවට ඇත්තටම මොකද්ද මේ උනේ කියලා සමහරුන්ට හරි ප්‍රශ්නයක්. ඇත්තටම ධාතු වැඩියද ඇත්තටම ධාතු මොකද්ද උනේ මොකද්ද කියලා. ඉතින් ඇත්තටම මේ පුද්ගලයා සහ මේ මහතා උදාර මහතා ගැන ගත්තොත් එහෙම මොකද ඔයටි ඉස්සල්ලත් වකවානු කාලයකදී මෙතුමා පුද පූජා කරලා තියෙනවා. දැනට සෙනසුරාදා හැම සෙනසුරාදා දවසකම සිවුරු ගලනම් බුදුහාමුදුර විශ්නාය කරපු තැනක් තමයි අතීතයේදී සඳහන් වෙන්නේ. එතනට ගිහිලා පුද පූජා කරලා තියෙනවා. එතකොට එතුමා පුද පූජා කරලා තියෙනවා. මේ දේවලුත් ඇත්ත මිනිස්සුන්ට පේන්නේ නැහැ. මොකද නොපෙනෙන මිනිස්සු කිව්වොත් එහෙම මම යකෙක් ඉන්නවද පෙරේතෙක් ඉන්නවද මෙතන ධාතුන් වහන්සේ දෙනවද කියලා කිව්වොත් එහෙම අර මිනිස්සු අර මිනිස්යාගේ අතර එයා කියන දේ තමයි ගොඩක් පිළිගන්නේ. ඉතින්
එතකොට මේ මනුස් මේ මහතයාගේ අතීතය ගත්තොත් එහෙම බුදු වුණා කියලා කැලණියත් කැලණියට ඇවිල්ලා කැලණියේ බුදු වුණා කියලා සුදු වැඳගෙන එහෙම කියපු පුද්ගලෙක්. ඉතින් ඒ වගේ පුද්ගලයෙක්ට කොහොමද මේ ධාතුන් වහන්සේලා දෙන්නේ කියලා තමයි මගේ මතය. එතකොට සමහර වෙලාවට මෙතුමා විසින් මේ හැමෝම මුලා කරා වෙන්න පුළුවන් බොහෝ දුරට. මොකද සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඒ වගේ මිනිහෙක්ගේ හිත දිනාගෙන සහ ඒ ඉන්න ප්‍රදේශයේ කට්ටියත් එක්ක හිත දිනාගෙන හිටියොත් එහෙම හරියට ඒ කියන කෙනා පිළිගන්නවා මේ දේවල් වෙන්නේ කියලා. මොකද මෙයා හොඳ සිතින් පෙන්නගෙන මුලාවක් කරා කියලා තමයි පත් වෙන්නේ මගේ අදහස වෙන්නේ. ඉතින් එතකොට පුංචි වාදා කිරීමක් කරනවා ඔබ සඳහන් කරන මුලාවකට පත් කිරීම කියලා. එතකොට අපි දකිනවා කැලණි රජමහා විහාරයේ විහාරාධිපති ඒ ස්වාමීන් වහන්සේත් මේ පිළිබඳ මේ සත්‍යක් ලෙස පවසනවා. එතකොට ඔබ සඳහන් කරන්නේ ඔහු විසින් ස්වාමීන් වහන්සේවත් මුලාවට පත් කරා කියලා. ඔව් එහෙම තමයි වෙන්න ඕනේ. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් මොකද බුද්ධ පුත්‍රයෙක්. ඉතින් සාමාන්‍යයෙන් අපිට උණක් කියන්න පුළුවන් මෙතන මේ පෙරේතයා වැහිලා තමයි ඉන්නේ මේකට කොඩි විනයක් තමයි කරලා තියෙන්නේ මේක කරන්න කිව්වොත්. ඉතින් අර එයත් එක්ක පැහැදීම සහ කතා බහෙන් චාටු කරලා යාළු කරගන්න පුළුවන්. මොකද එතුමාට එහෙම ශක්තියක් හරි එතුමා හරි තියෙනවා නම් එතුමා බුදු වුණා කියලා ඒ වගේ ප්‍රකාශයක් කරලා දෙන්න බෑ. මොකද ඔය ඉස්සෙල්ලත් එයාගේ channel වල සහ එයාගේ අතීතය ගත්තාම මේ වගේ කරපු කෙනෙක්. ඊට අමතරව මෙයා ගෙවල් වලටත් ගිහිල්ලා මෙයා කරඬු අරගෙන ඒ වගේ දේවල් ගෙනහිල්ලා එයා එහෙම කරලා තියෙනවා. මොකද මේ මම මෙහෙම ධාතු වැඩම්මුවා කියලා මෙයාගේ අතීතය හොයලා බැලුවොත් එහෙම. එතකොට දැන් ඒ කොහොම වුණත් ඒ එක පැත්තක්. එතකොට එතුමා කියනවා මෙහෙම ඇවිල්ලා තියෙනවා. මොකද මේ අපි දන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ සහ වෙනත් අය දන්නේ නැහැ. ඇත්තටම මේක ඇත්තක් කියලා තමයි හිතෙන. කවුරුත් බයයි. මොකද මෙතන නාගයොත් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ බයයි. සමහර වෙලාවට පාරායිනේ මේ අපි කොහෙදී හරි නාගයෙක් දෂ්ට කරන්න පුළුවන් කියලා සමහරුන්ගේ බයක් තියෙනවා. එතකොට ධාතු ගැන කිව්වහම ඒගොල්ලෝ හොයන්න බලන්නෙත් නැහැ. මේක චෙක් කරන්න පුළුවන්. ඒත් අපේ මිනිස්සු ඒක අපේ බුද්ධ ශාසනයට කරන අගෞරවයක් වශයෙන් ඉඳලා ඒක හොයන්න යන්නේ නැහැ. මේ ධාතු කොහෙන්ද ආවේ මොකද කියලා. ඒක වන්දනාමාන කරන්න ඉන්නේ. ඉතින් ඒකේ සංසිද්ධිය කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මම දකින දේ එහෙම කෙනෙකුට කොහොමද ධාතු වැඩම කරලා එහෙම සංඥාවක් දෙන්නේ. සංඥාවක් දෙනකොට එතකොට ඔළුව ඔබාගෙන ඉන්නවා පීනන්නත් බෑ. ඔළුව ඔබාගෙන ඉන්නවා වෙනත් කෙනෙක් ඇතුළට ගිහිල්ලා රිංගනවා කියනවා මෙයාට පීනන්නත් බෑ කියනවා. ඉතින් ඔය කියන පුද්ගලයෝ සමහර විට ඒගොල්ලොන්ව මුණා කරලා ඒගොල්ලොන්ව සමහරෙන් අපිට බීතියට පත් කරොත් එහෙම මේ ඔයාට මෙහෙම කරලා තියෙන්නේ මෙහෙම කරලා තිබුණා හිතෙනුත් එයා හිතනවා මෙහෙම මේ කරනවා මෙහෙම කරලායි කියලා. ඉතින් අර බෝතලයට ගන්න එක නාගලෝකෙන් ඇවිල්ලා ඒ බෝතලයට කොහොමද ඒ නාගය ඇතුළට එන්නේ. එතකොට මේ ලංකාවේ කරඬුවට කොහොමද නාගලෝකෙන් ගෙනත් දෙන්නේ. එතකොට ඒ ධාතුත් බැලුවාම මේවා කොහොමද එහෙම වෙන්නේ. ඉතින් ඒක සියලු හැමෝම මුලා කිරිල්ලක් තමයි පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බෞද්ධයාගේ ශ්‍රද්ධාව ඔහු අනිසි විදිහට ප්‍රයෝජනයට අරගෙන. ඔව් අනිසි විදිහට ප්‍රයෝජනයට අරන් තියෙනවා. එතකොට එතුමාගේ කාර්යය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මොකද එතුමාට මේ ලෞකික සැප සම්පත් විඳීමේ ආසාව සහ එතුමාට ප්‍රසිද්ධ වීමේ ආසාවක්ද. එතකොට මේක මේ මට ඒක ඒ කියන්නේ මට ඒක දැනුමක් නැහැ සහ මට දැනෙන්නේ නැහැ ඒක ඇයි එතුමා එහෙම කරේ කියලා. ඉතින් ඇත්තටම මනුස්ස ලෝකේ සහ මේ දැන් ඉන්න වකවානු ලෝකෙත් එක එක පුද්ගලයෝ මුලා කරලා ගොඩක් දේවල් කරනවා. ඉතින් මේක සම්පූර්ණ මුලා කිරිල්ලක්. හැබැයි මේකට ස්වාමීන් වහන්සේත් එක්ක ස්වාමීන් වහන්සේ සම්බන්ධයක් කියලා සමහරු කියනවා. මේ ස්වාමීන් වහන්සේත් එක්ක තමයි මේ කරේ, මේ හාමුදුරුවොත් එක්ක තමයි එකතු කරේ කියලා ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ බොහෝ දුරට. මොකද මට මගේ තියෙන ශක්තියෙන් සහ මට තියෙන දැනුමෙන් සහ මම මේ දේ හරහා දෙනවා. අන්තිමට ස්වාමීන් වහන්සේවත් මෙයා මුලා කරලා හැමෝම මුලා කරලා ගොඩක් දහස් ගාණක් මෙතනට වන්දවන්න සැලැස්සුවා. මොකද අපේ මිනිස්සු කිව්වොත් එහෙම මෙතන මේ ධාතු වැඩමා කියලා ඒක හොයන්නේ නැහැ. කොහෙන්දකින්ද මන් දාවේ නැහැ. බුද්ධ පුත්‍රයන් වහන්සේ කිව්වා මේ දේ පිළිගන්නවා. ඉතින් ඕකේ ඇත්ත තත්ත්වය ඕක තමයි කියලා තමයි මට දැනෙන්නේ. එතකොට වර්තමානයේ දැන් තරුණ පරපුර ගත්තොත් මිත්‍යා විශ්වාස කියලා සමහරක් අය බුදුදහමේ පැවතෙන සමහරක් කතන්දරත් මිත්‍යාවක් කියලා පිළිගන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට ඔබතුමන් කොහොමද මේ දේ හරි මේ දේ වැරදි කියලා සමාජය පිළිගන්න තත්වයට පත් කරවන්නේ? ඔව් ඇත්තටම මේ ගොඩක් ඒක සාමාන්‍යයෙන් වන්දනාමාන කරනකොට සමහර වෙලාවට ගොඩක් දේවල් ඒ කියන්නේ ඔය වරමක් සහ දෙවියන්ගේ ආකර්ෂණයක් වගේ එන දේවල් තියෙනවා. ඉතින් සමහර අය කියනවා මෙයා මානසික ලෙඩෙක් ඒ වගේ මේ වගේ දේවල් තියෙනවා කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ එහෙම ගත්තාම කැටගරිස් කරාම එක්ක ඔය දේවාලයකට ගිහිල්ලා වැඳාම ඕ ඒ වගේ තියෙන තැනකට එයා කොහොමද එයා ගැන දේවල් කියන්නේ? ඔය සාස්තර කියනවා වගේ කියන්නේ කොහොමද? එක පැත්තක්. සමහර අය ඇයි ඔය ඒ වගේ දේවල් වලින් මොනව හරි ඒ වගේ දෙයකට ආරූඪ වෙනවා වගේ වෙන්නේ ඇයි? එතකොට එහෙම වෙන්නේ මොකද? එතකොට ඒ වගේ ගොඩක් පැති තියෙනවා. ඉතින් ඒක මිත්‍යාව කියන්නේ සමානෙන් ලංකාවේ දැන් ඔය හොල්මන් අවතාර ඒ තියෙන දේවල් ඒවා තියෙනවා. ඒ සමහර අය ඒ තියෙනවට වඩා සමහර අය ගැඹුරට හිතනවා ඒක මෙහෙම තියෙනවා. සමහර ඇත්තටම එහෙම නැහැ. ඒ තියෙන ඒවත් නැහැ කියලා සමහර අය පිළිගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ
ඉදිරියට ඕන්නම් පුළුවන් ඒ වගේ කෙනෙක් ගෙනල්ලා මේ වගේ තැනක. ඇයි ඔයාට මොකද එයාට වෙලා තියෙන්නේ? සමහරෙන් එයාගේ මියගේ ආත්මය ඇඟට ඇවිල්ලා වෙන්න පුළුවන්. මියගේ එක්කෝ අත්තම්මා සීයා එයාගේ අම්මා තාත්තා ඒ විදිහට කතා කරනවා. ඉතින් ඒ වගේ ඉදිරියට එහෙම ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. ඉතින් කොහොමද එහෙම වෙන්න හේතුව? ඇයි මෙහෙම වුණේ? මොකද්ද කියලා. ඉතින් ඒ වගේ දේවල් තව එක එක ස්ථාන තියෙනවා. වන්දනාමාන කරන ස්ථානවල් සහ ඒගොල්ලෝ ඒ තැන් යන තැන් තියෙනවා. ඒ දක්වා ඒ තැන්වලට ගෙනහිල්ලා අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපත් සමග ඉදිරියටම රැඳී සිටින්න කියන ආරාධනය සමගින් අදට අපේ වැඩසටහන මෙතකින් සමු ගන්නවා. මතකතුව අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපේ අලුත් මෙවන් වූ ගුප්ත හාස්කම් විශ්ව ශක්තියන් පිළිබඳ වැඩසටහන් ඉක්මනින් ඔබ ගාවට ගෙන ගන්න. අපිත් එක්කම රැඳී සිටින්න කියන ආරාධනය සමගින් අදට සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අපේ පන්සල දිවිනයි ශ්‍රී ලංකා.